හැබැයි සති දැන් බම්බරෙත් වැල්ලේ කරකින්න තමයි යන්නේ ඈ. පිනිදිය ගමේ මිනිස්සු අදට වඩා හෙට මීට වඩා හොඳට ඉන්න එක දකින්න එක තමයි මගේ තාත්තගේ එකම අරමුණ. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. මේ ගම වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා දා. මම පුතා යන්න කියලා. මම යන්නම් වර්ෂ. ඔයා හොඳින් ඉන්න. මම ඊට පස්සේ වර්ෂට කතා නොකරට රන්දිට කෝල් කරලා වර්ෂ ගැන අහනවා. ඒකට කමක් නෑ නේද රන්දි? කමක් නෑ. හරි හරි. ඉස්සරහට මම යන්න ඕනේ හරිද? එතකොට තමයි අපිට පුළුවන් ඔයාලා විවාහ බලලා සතුටු වෙන්න. මේ උඹ විතරක් නෙමෙයි මගෙත් නංගි හරිද? ජීවිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන අපි පිටින් බොරුවට හිනා වෙලා හිටපු මිනිස්සු. අම්මයි නංගි ගෙදර සතුටින් තියන්න ඕනේ හින්දා මං ඕන තරම් බොරුවට හිනා වෙලා ඉඳලා තිනවා මිස්. හැබැයි අද අපි ඇත්තටම හිනා වෙනවා. ඇත්තටම සතුටු වෙනවා. ඒ හැම දෙයකටම ඕගොල්ලෝ තමයි වග කියන්න ඕනේ. ඒ හැම දෙයක්ම ඕගොල්ලෝ හින්දා. හරි බං. උඹලට හරියනවා බං. අපේ හීනේ උනේත් ඒකනේ බං. මේ ගමේ හැම කෙනෙක්ම දිනනවා දකින්න එක තමයි අපේ හීනේ උනේ. අපට මතකයිද? මේ ගමේ ළමයි කී දෙනෙක්ට මෙතනට එන්න පුළුවන් කම ඇද්ද? ඒ මුණානම් මේ ගමේ දෙමව්පිය කී දෙනෙක්ට මේ සතුට විඳින්න තිබුණාද? කරුමයකට අර ලින්ටන් මුදලාලිගේ වැඩහින්දා ඒ අහිංසක දෙමව්පියන්ට ඒ සතුට නැති වෙලා. ඒක ඇත්ත බං. පුතේ ඔයාටයි අයියටයි දෙන්නට මුල මතකයි. ඒකනේ දුවගෙන ආවේ අපිව හොයාගෙන. ඒ හොඳ දේවල් හැමදාම තියාගන්න. තවරට කවදාකවත් වරදින්නේ නැහැ. මේක තමයි. මේ ඔහොම නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේක සමරන්නේ නැද්ද? සුම්මා කියලා අද මම. යශෝ ගාන හරිද කියලා බලහන්. මං ඔය දුන්නේ ඊයේ ඉඳිආපොල සල්ලි ඈ. අද අවසර දෙන්න. අද ඉඳිආපොල සල්ලි. හරි හරි නංගියේ. යශෝ හා ඒ දවස්වල උඹලා ලොකු ලොකු කොළ ගණන් කරේනේ. දැන් 150 කොළනේ. කාණේ කියන එක නම් ඇත්ත බා. බලා ඔය ව්‍යාපාරේ දිනු කරගෙන හිටියා නම් අද කිසි ගින්නක් නැහනේ ඈ. අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑනේ නංගී. යසර්
උඹලා ජෑම් හදන්න කියලා ජීවිතේම ජෑම් කරගත්තනේ. ඉ මේ ඒක නෙවෙයි. දහමෙල් ඉන්න නෙවෙයි. සමාදාන වෙලාද? ජීවිතේට අහන්න පුළුවන් දෙයක්ද? කාමද දබන් නායම කුටි එක මේස කිරිපැණි කෑවේ. එහෙම වෙලාද? එහෙම වෙලා දාන්නේ. ඒ උඹ දන්නේ? පොඩ්ඩයි ඉතින් කොළුවෝ. කොළුවෝ. ඒ පොඩි කාදේ. ඉතේ. යයි. එතන වරෙන් මයි අම්මා. මේ මට කියහන්කෝ අර දහමෝයි ලින්ටන් මුද්‍රාලිගේ කතාව. අයියෝ දැන් කී පාරක් කිව්වද අප මගේ කටත් රිදෙනවා. හරි හරි ආය යහන්නේ. අන්තිම වතාවට කියපන්කෝ. අපි ඔන්න අන්තිම වතාවද? ලින්ටන් මුද්‍රාලි දහම්මයි සමාදානය හොඳට තුරුල්ල ලබදලා ගත්තා. ඒ කියන්නේ මගුල් පුටුවේ කියේ වගේ. නෑ නෑ අයියෝ. මට කිව්වේ තරින්දු දෙගිය තියෙන්නේ තන්නුගේ තාත්තා. හා. ඌට කියලා තියෙන්නේ හා. වැඩක් නෑ වැඩක් නෑ. මේ කාඩේ එළියට බැස්සනම් ඔවගේ නිවුස් එකක් නෙවෙයි බං. 10ක් දෙනවා 10ක් දෙනවා. කොහේද ඉතින් මේ ඔබලා විනීතම්ම මට එළියට බහින්න දෙන්නේ නෑනේ. මේ මේ හතරහගෙන ඉන්නවද? එළියට බහින්න. අය මුකුත් අහගන්න එපා. මේ නේම් බලය. කේම් බලය දන්නව ඇතිනේ. අර දහම්ගේ ලින්ටන් මුද්‍රාලිගේ ප්‍රශ්නේ. අයියෝ ප්‍රශ්න නෙමෙයි අප්ප ප්‍රශ්නයක් නෙමෙයි. ලින්ටන් මුද්‍රාලි දහම්මයි අය සමාදානයෙන් බදාගත්ත. දැන් ඒකන මම කිව්වේ. ඇත්තටම එහෙම දෙයක් නම් සිද්ධ වුණා තමයි. ඒත් ඉතින් ලින්ටන් මුද්‍රාලි ඇත්තටම වෙනස් වුණාද නැද්ද කියලා බලන්න නම් අපි තව ටික දවසක් ඉවසන්න වෙනවා. සාතිකයත් සාතිකයත් දරමිටේ උතන්න ගත්තත් ඇඟවටේ උතා ගත්තත් සර්පයා සර්පයාම තමයි. මේ නංගි මට සීනි 500ක් දෙන්න ඕන. මේ කට්ටිය වැඩට ආවේ නැද්ද යසෝ නංගි ඊට පස්සේ? නෑනේ අයියේ. ඒකනේ මම මේ ඉදියාප්ප හදන්න ගත්තේ. අනිත් එක මං ආයෙත් එතන වැඩ පටන් ගත්තොත් මට කට්ටියක රණ්ඩු බේරලා මෙවරක් නැති වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. ඒ දවස්වල ඉතින් යසෝලා අතට ගාණක් ගත්තනේ වැඩිපුර. දැන් ඒකත් නැහනේ. කොහොම යනකොට සේරටම තේරෙයි රස්සාව නැති රඟේ. ඊට පස්සේ ඉතින් අපූර්වට නංගි හොයාගෙන එයි. අනේ මන්දයි. මොනව වේද කියලා දෙයියෝ තමයි දන්නේ. මං ගිහින් එන්න. නේ යසෝ. මාත් එන්නද මේ උඹලගේ තේරේ වැඩ කරන්න. ඉන්දියාප්ප තම්බත්. මේ දෙයියෝ වැටියා වගේ තමයි. උඹලා හරියනවා නියමටම. අපේ ගෑනට අපි හදන්නේ නැහනේ. ඔව්. ඔව් ඔව් යසෝ. ආසනය පිළියෙල කරලම වැඩමගෙන ඵලයක්. මේ මුකුත් අහගන්න නැතුව ඉන්නවද? මං ගිහින් එන්න. හා හා. මාත් එනවා නංගි. කහද? ආ හා. ඔය දැන්නේ? කොහෙවත් නැහැ. කඩේ බලා ගන්න. ඔ පිටමිනුසින් ඉස්සරහ කතා කරන්න දරගන්න ඕන. මමයි අම්මනේ. ඔබ බලාගෙන කඩේ. මාත් එනවා. නෑ නෑ නෑ. තාත්තා කිව්වා. මේ තරම් සතුටක් සල්ලි වලටවත් ගන්න බෑ දහම්. ඒක ඇත්ත මිස්. අපි මෙච්චර මහන්සිලා උගන්නලා ඒ ළමයි මෙහෙම දිනනවා දැක්කම ඉතින් වඩා සතුටක් තියනවද මිස්? ඊටත් වඩා අපි ඒ ළමයි වෙනුවෙන් කරපු දේවල් මතක් වෙලා මෙහෙම ඇවිල්ලා කතා කරන එක. ඒ මනුස්සකම. මගේ එකම හීනේ තියෙන්නේ මිස්. මේ ගමේ ඉන්න හැම අහිංසක ළමෙක් මෙතනට යවන එක. එච්චරයි මගේ බලාපොරොත්තු. මිස් ගොඩක් සතුටින් නේද? වැඩිපුර සතුටින් ඉන්නේ හිතේ තියෙන දුක හංග ගන්න දහම්. ඒ කියන්නේ මිස්? දහමම සංකේත්ගෙන් අයින් වුණා. ඇත්තටම අපි දෙන කතා වෙලා වෙන්නා දහම්. අයින් වුණා කියන්නේ?
නැත්තම් මිස් මට නෑ නෑ මං කාට බොරු කිව්වත් ඇයි ඔයාට බොරු කියන්නේ දහම් මටවට ඕනම දෙයක් කියන්න පුළුවන් ඒ වුණාට මිස් අච්චර සතුටින් ඉඳලා මේම තීරණයක් ගන්න හේතුව මොකද්ද අපි ආදරය කරන කෙනා වෙනුවෙන් අපිට කාලය වෙන් කරන්න බැයි නම් සමහර වෙලාවට ඒ කෙනාව අත්හැරෙනවා නැත්තම් මග ඇරෙනවා අපි අතුරුනිත් එහෙම දෙයක් කියලා ඔයා හිතා ගන්න මිස් මම හිතන එක නෙමෙයි ප්‍රශ්නේ මිස්ටර් පුළුවන් දෙ මේ තාදා ගන්න මිස් මෙච්චර සතුටින් ඉන්න වෙලාවේ මම මේ දුක හිතෙන කතාව කියලා මිස් හිතර ඉදනව නේද කොච්චර වේදනාවක් දැනෙන දෙයක් වුණත් ඒ දේ ඔයත් එක්ක බෙදා ගනිද්දී මගේ හිතට දැනෙන්නේ සැනසීමක් දහම් මං සංකේත කතා කරන්නද නෑ ඇත්තටම සංකේත අද රන්දිරයක් ගෙදර ඇවිල්ලා ගියේ අපි කතා කරන්න ඕනේ හැමදේම කතා කරලා ඉවරයි. දැන් අපි අතර තියෙන්නේ යාළුකමක් විතරයි. ඊටු දැන් මොකද වෙන්නේ? දහම් මටවත් එක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ. දැන් නෑ හෙට තර මට ගොඩාක් දේවල් වලට කියන්න තියෙනවා දා අපි කතා කරමු මිස් අපි කතා කරමු ඔයාටම හරියන ඔෆර්ස් තෝරා ගන්න my offers check කරන්න dialog my offers මටම හරියන ඔෆර්ස් තියෙන එකම තැන ගණන් ගිහිල්ලා ඉතදනා නෙමෙයිනේ. කියා එනවා. දැන් ඔයා යනවා කියලා තාත්තට කිව්වද?
මම මුලින්ම කිව්වේ තාත්තට. තාත්තා කිව්වා ගිහලා එන්න කියලා. දැන් මේ මුලින්ම තාත්තට කියලා තමයි මට කියන්නේ නේ? හා? ඔය ඉතින් බලන්නකෝ. ඒකටත් නෝක්කාරු. දැන් ඒකත් මම වැරද්දක්ද කරලා තියෙන්නේ? නෑ නෑ නෑ. ඔයා කරන හැම දෙයක්ම හරි. මට තමයි වැරදුනේ. අයියෝ තනජා ඔයාට. ඔයාට කවදාවත් වැරදිලා නෑ. බලන්නකො තනජා අපිට මේ දවසෙන් දවස හරියනවනේ. හරියනවා හරියනවා. ඔහෙති. ඔය කිව්වේ නම් තනෝජා හිතකින් නෙවෙයි. හිතකින් නෙවෙයි නම් මොකෙන්ද කිව්වේ? හරි එනම් මම යන්න. මං ගිහිල්ලා අම්මා බල්ලෙක් මෙන් එන්න. ඉක්මනින් කියන්නේ කවදද? තනෝජා මං නැති දවස් ටිකට එහෙම මොනවා මොනවා වෙලාද දන්නේ. අම්මා බල්ලෙක් මෙන් එන්නම්කො. හරි හරි ඉතින් තාත්තත් යන්න කිව්වා නම් ගිහින් එන එකනේ ඇත්තේ. නෑ ඒක උඩ කවදද යන්නේ? ඒ තමයි යන්න දිනන හොඳයි. සුදු පුතා මං ඉස්කෝලේ එක්කගෙන යන්නද පුතේ? තාම බයිසිකලේ හරි නැති ඉඳා. තාත්තේ පොඩක් ඉන්නකො. යන්න පුළුවන් පොඩේ. මං ඉල්ල ගන්න. ඕ කොයි විදියට අමුණගෙන කොයි වෙලාවෙ කොතන කැඩෙයිද දන්නේ නැණි පුතේ. දෝනි. සියගෙන් අහන්න සිය බයද ඉන්නේ කියලා. ඇත්තටම සිය බයයිද? සිය බයෙන් හිටිය කලින් ලින්ටන් මුදලාලි ඇවිල්ලා සමාදාන වුණාට පස්සේ මට ලොකු සැනසීමක් පුතේ. ලින්ටන් කරපු හැමදේම තාත්තා අමතක කළා වගේ. තාත්තා කෙනෙක්ට තමන්ගේ දුව කොහොම අමතක වෙන්නද පුතේ? දැන් ඉතින් අඬා වැළපුණත් මගේ දුවයි මාළඟට එන්නේ නැහැ. මා ළඟට ඇවිල්ලා මේ දරුවට දුවේ කියලා කතා කරන්නෙත් නැහැ. මේ දරුවට අම්මේ කියලා කතා කරන්න අම්ම කෙනෙක් ඉන්නෙත් නැහැ. එහෙවෙක ජීවත් වෙලා ඉන්න මිනිස්සු ගැන හිතන්න ඕන නේද? බලමු චුට්ටු දුමේ ස්ටාර්ට් කරනවාද කියලා. තියෙන්නේ දැක්කනේ. එන්න මේක තහපන්කො පුතේ. කියනකො තාත්තේ. මේ දරුවට අම්මා තාත්තා වෙනුවෙන් ළඟට වෙලා ඉන්නේ උඹ විතරයි. උඹට කරදරයක් වුණොත් ඒක දරාගන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ පුතේ. ලින්ටන් මුදලාලි උඹ ළඟට ඇවිල්ලා සමාදාන වුණ එක මට ලොකු සතුටක්. මුදලාලි ගැන කොච්චර වෛරයක් කේන්තියක් හිතේ තිබුණත් පුතේ මම තාත්තා කෙනෙක් බං. යන්චුටිදු එන් පරක්කිනවන්. ඔවා ඔය සිය මේ නිකන් කියන කතා. සිය කියන දේ ඇත්ත මාමේ. මගේ අම්මත් ඔයානේ, මගේ තාත්තත් ඔයා. තාත්තේ. ගිලෙන්න. දැයි පුතේ. සනවසී. දැයි මම පුතේ.
තව ගල් ලෝඩ් දෙකක් ගෙනාවා. මේ මැටලුත් ඕන කියනවා. ඕන නම් ගෙනත් දෙන්න එපා බං. ගෙනත් දීපන්. ආ. තව මේ කම්බි සිමෙන්තු බොට්ට හතරක් විතර ගෙනත් දාමුද? මේ බ ජයන්තගේ හાર્ඩ්වෙයාර් එක කතා කරලා බබා මේවා දිනවා දිනවා. හරි හරි. මේ කොහොමද අරන් දෙන්න? ඔබුන් ඔමිටට හරි නාඩි. ඇගෙන් පොඩි වුණාට යක්කු වගේ වැඩ. හවස බෝධි පූජා පින්කම තියෙනවනේ මේ දලාලි මහත්තයා. තින්න මට මේ වැඩ ටික බලන්නවත් එන්න බැරි වුණා. ආමුදරුව මෙතෙන්ද වැඩියක් නැතත් වැඩට යනවා ආමුදරුවනේ. බලන්නකෝ අපේ කොල්ලෝ ටික කඩියෝ වගේ වැඩනේ. දලාලි මහත්තයා කෑම එහෙම කාලද? ඔව් ආමුදරුවනේ. මං කාලයිනේ. මං විතරක් නෙමෙයි මේ වැඩ කරන කොල්ලෝ ටිකටත් මං හොඳට කන්න බොන්න අරන් දුන්නා. හරි එහෙනම් පන්සලකට ගෙනාපු දාන පිටුරලා තියෙනවා. ඒ නොකාපු කවුරු හරි ඉන්නවනම් ඇවිල්ලා කන්න කියලා කියන්නේ. එහෙමයි හාමුදුරනේ. මේ හාමුදුරනේ මේ හන්දෑවට බෝධි පූජාවක් තියෙනවා කියලා කිව්වා. ටෙස්ට් මෝල් ඩබල් වාසි බෑග් ගන්න 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි. දැන් ග්‍රෑම් 450ක් රුපියල් 780යි. සැලෙනානුවන් මවන හැඟුම් නොතේරි ගියා. පන්සලකට ගෙනාපු දාන පිටුරලා තියෙනවා. ඒ නොකාපු කවුරු හරි ඉන්නවනම් ඇවිල්ලා කන්න කියලා කියන්නේ. එහෙමයි හාමුදුරනේ. මේ හාමුදුරනේ මේ හන්දෑවට බෝධි පූජාවක් තියෙනවා කියලා කිව්වා. ඔව්ලින්ටන් මුදලාලි මහත්තයා. මේ ඒ මුදලාලි මහත්තයා? නෑ හාමුදුරනේ. මේ ගමේ ගොඩාක් මිනිස්සු හිතාගෙන ඉන්නේ මම පෞකාර ජරා වැඩ කරන මුදලාලි කෙනෙක් කියලා. පෞගිය කාලේ ඉතින් දහම්ලා කියපු කරපු දේවල් එක්ක මිනිස්සු එහෙම හිතන එක සාමාන්‍යයිනේ හම්දුරනේ. හැබැයි මං ගමේ කාටත් රස්සාවල් දීලා සාමාන්‍ය ජීවත් වෙච්ච මිනිස්සෙක් හම්දුරනේ. හම්දුර ඒක හොඳින්ම දන්නවනේ. හම්දුරනේ මං දැන් අතීතේ හැම දෙයක් අමතක කරලා තියෙනවා. මට දැන් ඕනේ අලුත් මිනිහෙක් විදිහට මේ ගමේ මිනිස්සුත් එක්ක හොඳ ජීවත් වෙන්න. හාමුදුරන්ට පුළුවන් නම් මම මේ ධර්මශාලාව හදන්න කියලා හැන්දෑවි බෝධි පූජාවට එන කට්ටියට කියන්න පුළුවන්ද? හරි මං ඒක කියන්නම් මුදලාලි මහත්තයා. මේ ගමේ කවුරුත් බෙදිලා නැහැ කියලා කියන්න හාමුදුරනේ. දහමුයි මායි අතරේ අදහස් නොගලපීම් නිසා කොන්දර ඇති වෙලා තිබ්බා. දැන් ඒවත් නැහැ කියලා කියන්න හැමදෙරනේ. මොකද ගමේ මිනිස්සු ඒවා දැනගන්නේ කොහොමද නේ හැමදෙරනේ? ඔමුදලාලි මහත්තයා. බෝධි පූජාවට කලින් කතාවේදී මම මේක මේ පිනිදිය ගමේ මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්නම්. මම පොඩක් උඩකට ගිහින් බලලා ඉන්නම් ඇත්තටම. සුපත්ව වර්ෂම සංකේතයෙන් අයින් වුණානේ.
ඉතින් වාෂා මිස්ටර් දහම් අය ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන් නේ මේ රන්දි මගේ මුකුත් අහගන්න තේ ඉන්නවද ඇයි අයියානේ වාෂා මිස්සෙනේ ඔච්චර කැපකිරීම කාණ්ඩ යා කවුද බං උඹේ නෑ දෑද ඈ අක්කද නංගිද නෑනේ ඇයි මේ කොහෙවත් යන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ ආදරේ පරිත්‍යාග කරන්නේ මම්මේ එයා වෙනුවෙන් මේ දේවල් කරනව නෙමෙයි තමයි එහෙනම් එහෙනම් ඔයා කවුරු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ දහම් අය වෙනුවෙන් අනිත් එක දහම් අය වර්ෂමිස්ට කැමති ඉතින් මට එයාගේ සතුට දිහා බලලා හිනා වෙලා ඉන්න පුළුවන් තමයි ගුණම් මහ මැටි හර කියක් බං යකෝ කොහොම හරි දහම් අයව අයිති කරගන්න බලපන් එහෙම නැතුව මේ මේ ආදරේ පරිත්‍යාග කරන්න බෝ වෙස්සන්තර නෙමෙයිනේ තාම නැටුම් පුරුදෙන්ට ඇන්ට ගියේ නැද්ද යන්න ඕනේ අම්මේ මම මේ ටිකක් තමාලියට කතා කර කර හිටියා තාත්තයි මයි කුඹරට යනවා අපි යන්නේ ඉස්සෙල්ලා ලොකු ආවොත් වර්ෂා ටීචර් ගැන ටිකක් බලන්න සංකේත් පුතාගෙන් ඈත් වුණාට පස්සේ ටීචර් දුකෙන්නේ ඇත්තේ මොන දුකක්ද මං දැක්ක ඊයේ උදේත් හොඳට හිනාවෙ ඉන්නෝ ආමේ මං කලින් ආවොත් තමයි බලන්නම්කෝ අපි පිටපස්සේ දොර වැහුවා ඔය දොර වහගෙන යන්න අපි යනවා මොකද්ද බං ඒ කිව්ව කතා සංකේත් වාෂා ටීචර් බූට් එක තිබ්බට එයාට සතුටුද බං කනේ වන්දන්නේ ඒක තමයි මටත් හිතා ගන්න බෑ මේ වාෂා ටීචර් ඉගෙන ගත්ත කෙනෙක් ඉඳ එයාට මේ දේවල් දරා ගන්න පුළුවන් දන්නේ නෑ නේද බං ආදරේ ළඟදී හැම කෙල්ලෙක්ම බොළඳයි තමයි. ඉතින් වර්ෂමසොත් එහෙම වෙන්නේ නැහැ. මේ අපිට හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි යමු. ඉන්න මම දොර වහලා ඉන්නේ. දහම් අර්ෂමිස් ඔයා මේ දෝනි විස්කෝලේට දාලා ගෙදර ගියාද නෑ මිස් මේ මහත් ඉස්කෝලේ ගාව ඉන්නේ මිස් කියන්න දහම් මේ මිස්ට මගෙත් එක්ක මොනවද කතා කරන් තියනවා කිව්වේ ආ ඔව් මිස්ට දැන් පුළුවන් කතා කරන්න දහම වට එක මෙහෙම කියන්න පුළුවන් නම් මං ෆෝන් එකෙන්ම කියනවනේ. ඔව් ඒකත් ඇත්ත. මට ඇත්තටම ඕනේ මගේ හිතේ නිදහසේ නිදහස් තැනක ඉඳන් ඔයත් එක්ක කතා කරන්න. අද හවස. හා එහෙනම්. අද හවසට හම්බෙමු. හරි මිස්. මං එනම් බලන් ඉන්නවා. දහම් ඔව් කියන්නේ මිස්
නෑ නෑ ඒක හම්බුනහම කියන්න හරි මිස් මන් තියන්න හරි තහම් සර්ණයි ගුඩ් සර්ණයි ඔහ් ළමයි සෝරි ටීචර් සෝරි තමයි කෝද පාරට යවන්න එපා බෝලේ ඇතුලේ සෙල්ලම් කරන්න සෙලිනා නුවන් ගිනිනා පෙතුම් නුසිතුලි සින්නා බැඳිලා සිටින් සෙලිනා නුවන් ගිනිනා පෙතුම් නුසිතුලි සින්නා බැඳිලා සිටින් කොහොමද? ඕන්නේ කොහොමද? මොකද ප්‍රශ්නයක් දන්නේ? අන්නල් නැහැ. මට ලින්ට මුදල් එකකට ගිහලා බලන් දෙනවා බා. ඔය දැන් නම් උඹ කරන්න හදන ඊළඟන වැඩක් ඈ. ලින්ට මුදල් එකකට ගිහලා යන්න. ඉති විට කකයිනේ මොකද අදහස දීපංකෝ. මේකයි මට කෙරෙන්න ඕනේ. දැන් අදහස රෝද පූජාව තියෙනවනේ. මං කැමති නංගියකට එනවා. එනකොට ඒකයට ගියා ගන්න දෙයක් නැහැ. එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. සවිනිගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. චෝරේ මොකර කේස් එක. ඔය ලින්ට බඩියද ඉස්කෝලේ ගියා නේද? යන කතාවක් කිව්ව හැබැයි. එහෙනම් ඉතින් බං ත්‍රිවිල් එකේම ආපහු මෙතන යන්න එපේ. ඔව් බං. මෙහෙම කරපන්. හා? අර ඉස්සර වගේ කියන්න ඕන එක ලියපන්. මෙහෙම ලියපන්. මගේ සුළු නංගි අද හවස බෝධි පූජාවට පන්සලට එන්න. නීර සුදු අයියා කියලා ලියපන්. සුදු අයියා කියලා ලියන්නේ මොකද ඔබේ පිටේද? පොඩ්ඩක් ඉතහං. ඇයි? ඔමෙද? ආනේ මගේ චූටි සුන්දර කොල්ලා. මම සුන්දර කොල්ලෙ නෙමෙයි. මං යන යන්න. ඈ? අහනවා. මං යන යන්න. අර මං ගාව මුහිණා විවේක ගිහපහැ. ඉන්න හිටු. යනි. පෙන්සල ගනි. පෑන කරි. මොක කරි? ඒ පවුල. හ්ම්? බෝධි පූජාවට පන්සලට එන්න මේක සුදු අයියා බලන්න ඕනේ Teen kollukellanta handunna dena kalin teen soap dan rupiyal 90kata On the 13th, 14th and 15th of March at the Water's Edge at Slim Dialogue Brand Week Mamme lasti wena Ammo ammo den ohoma nan වෙඩින් එක දවසට කලින් දවස් ඉඳලා නැස්ති වෙන පටන් ගන්න වෙයි. අල්ල ගන්න මේ. ඇයි මාම? ඇත්තටම මට මාවත් නැති වෙලා තියන්නේ අක්කේ. රන්දි. මං එයාට ඒ තරම් ආදරේ කරා. ඔය කියන්නේ දහම් ගැනද? හසට බරවූ වැහි කැට වැටුණා රහසක් සිත
terapi papua terapunu susu manselu.